ඉල්ලීම් හතක් මුල් කරගෙනමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. සිය ගැටළු සඳහා නිසි විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. මේ හේතුවෙන් අදත් රෝගී ජනතාව පත් වූයේ දැඩි අසීරුතාවයකටයි. දොස්තරලා කියනවා අපිට දැන් අද කරන්නේ නැහැ කියලා. ගෙවල් වලට යන්න කිව්ව වෙනින් දවසක ඇවිල්ලා දිනයක් දාගන්න කිව්වා. මම කවුරුත් ඇවිල්ලා බැලුවේ නැහැ. දැන් ආයි එයිද දන්නේ නැහැ අපිට. අපි මෙතෙන්ට එන්නේ සෙල්ලමක් කරන්න නෙවෙයිනේ බේත් ගන්න නේ ඉන්නේ. එකෝ නැහැ කියන්න ඕනේ එකෝ දෙන්න ඕනේ. අතන යන්න මෙතන යන්න එළවන්න අපි මිනිස්සුයෝ නේ මාතේ දුප්පත් උනාට. වර්ජන ක්‍රියාමාර්ගයේ දිවයින පුර අධ්‍යයත්වත් මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දක්නට ලැබුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති මෙම වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පෙරාදිනිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් ඍජු ඉන්නවා කියන අදහස තමයි තියෙන්නේ. ඉතින් අපි ඒකට ගරු කරනවා. මොකද මේ විදිහට වෘත්තීය සංගම් ඇවිල්ලා රටේ ආයතනවල පාලන කටයුතු වලට මේ විදිහට මැදිහත් වෙන්න ගියොත් මේ රට මේ කරගෙන යන්න බැරි වෙනවා. ඒක වෛද්‍යවරු විතරක් නෙවෙයි මේක ඊළඟට හෙද නිලධාරීන් පටන් ගන්නවා. බලයේ තියෙන හැමෝම මේ මොනවා හරි වෘත්තීය ක්‍රියා මාර්ගයක් කරලා ඒකෙන් කාට හරි රිද්දවන්න පුළුවන් නම් රජයකට මොනවා හරි දනවන්න පුළුවන් නම් ඒගොල්ලෝ මේක භාවිතා කරනවා. ඒ නිසා මේක තමයි නරක පෞරාදර්ශයක් කියන එකත් මතක් කරන්න ඕන. රජයේ විදිහට වෘත්තීය සමිතිවල වුවමනාවන්ට නොනැමි පරිපාලන වශයෙන් නිවැරදි තීන්දුව අරගෙන මේ රටට අවශ්‍ය කරන සෞඛ්‍ය සේවා ලබා දෙයි කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.